හරි දැන් මේ ඔගොල්ලෝ පොඩ්ඩක් කියව ගන්න ඔය වෙළඳ කටයුතු වලදී තිබූ වැදගත්කම කියන මේ චුට්ට පොඩ්ඩක් කියව ගන්න මේ තියෙන මේ 796 වර්ෂයට පෙර ඉංග්‍රීසින් හා බ්‍රිට රාජධානි අතර පැවති සම්බන්ධතා වලට උඩ ටික නැත්තම් මම ඔයගොල්ලන්ට තේරුම් කරගෙන යන්නද කියව ගන්න ඕනේද ටග්ගල කියව ගන්නකෝ හරි නේද පුතා දැන් කියව ගත්ත නේද ඔව්ස් කියව ගත්තා ඔව් දැන් ඔන්න මේ ගිය සුමානේදී අපි කතා කරා මේ මේ බ්‍රිතාන්‍යයන්ට නැත්නම් ඉංග්‍රීසීන්ට ඇයි මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගන්න ඒගොල්ලන්ට ඇයි ඌමනාව ඇති වුණේ කියලා එතකොට මුලින්ම මේ ඒගොල්ලෝ ඉන්දියාව තමයි ඉන්දියාවේ ඒ ප්‍රදේශය යටත් කරගෙන හිටියා ඊට පස්සේ ඒගොල්ලන්ට දැනුණා මේ ඉන්දියාවේ තියෙන බලය රැකගන්න නම් ඉන්දියාවට ආසන්නයේ තියෙන මේ දූපතක් වශයෙන් පවතින මේ ශ්‍රී ලංකාවේ බලය ලබා ගැනීම ඉතාම වැදගත් වෙන බව. එතකොට ඒගොල්ලන්ට ශ්‍රී ලංකාවේ පිහිටීමේ තියෙන වැදගත්කම තේරුණා. ඊළඟට ත්‍රිකුණාමල වරායේ වැදගත්කම තේරුණා. ඊට පස්සේ තමයි මේ වෙළඳ කටයුතු වලදී ශ්‍රී ලංකාවේ තිබුණු වැදගත්කම තේරුණා. එතකොට මං කිව්වා ත්‍රිකුණාමල වරාය ගැන කිව්වා ඒක පිහිටීම ගැන කිව්වා එතකොට මේ මේ කද පෙරදිග අප්‍රදිග මේ වෙළඳ ඒ කියන්නේ නැව් මාර්ග ඔස්සේ තමයි අතරමැද තමයි හරියටම ශ්‍රී ලංකාවේ පිහිටීම පිහිටලා තියෙන්නේ එතකොට මේගොල්ලොන්ට අර ඒක නිසා ඉතාම වැදගත් වුණා ඊට අමතරව මෙන්න මේ වෙළඳ කටයුතු වලදී ලංකාව මෙන්න මේ කරුණු නිසා මේගොල්ලොන්ට ඔන්න වැදගත් වුණා කියලා කියනවා එකක් තමයි මං කිව්වා අර ලන්දේසි පාලන කාලේ ලන්දේසින් විශේෂයෙන් ලංකාවේ තියෙන මේ ඉතා උසස් වර්ගයේ කුළුබඩු පිළිබඳව ඒගොල්ලන්ගේ විශේෂ අවධානය යොමු වුණා. ඒ වගේම මේ ඉංග්‍රීසීන්ටත් තේරුණා මේ ලංකාවේ ස්වභාවිකව වැවෙන මේ කුළුබඩු වලින් විශාල ආදායමක් ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් කියලා. මොකද අපේ රටේ කුරුඳු ඊළඟට ගම්මිරිස් කරාඹු නැටි එනසාල් ඒ වගේ දේවල් අපේ පවතින දේශගුණයත් එක්ක හොඳට වැවෙනවා. ඉතින් ඊට පස්සේ ලන්දේසීනොත් මං කෝ ඒගොල්ලෝ වතු වශයෙන් වගා කරා ඒවා ඊට පස්සේ වෙළඳාම් කරලා විශාල ලාභයක් ඉපෙව්වා. දැන් අද ඔයගොල්ලෝ දන්නෝ ඒ ගම්මිරිස් එනසාල් කියන ඒවා අද ටිකක් මිල ඉහළයි වෙළඳ පොලේ. ඉතින් ඒක නිසා මේ ඒගොල්ලන්ට ඒ වටිනාකම හොඳින් තේරුණා. ඊළඟට තමයි මේ කුළුබඩු හැරුණු විට මේ අලි ඇතුණු වගේ සත්තු ඊළඟට මුතුමැණි ඒ වෙළඳාමේදී මේ වැදගත් වෙන ඒ දේවල් අපේ රටේ ගොඩක් පැවතුණා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ අපේ අලි ඇතු ඇද්දල සඳහා ඒගොල්ලෝ ඒ අලි ඇතුන් මේ ඇතුන් මේගොල්ලන්ට වැදගත් වුණා. ඊළඟට මේ අලියා කියන සත්‍යය දැන් ගොඩක් රටවල් වල හිටියට ඒ ලංකාවේ ඉන්න අලියා තමයි ලස්සන. දැන් ඔය ඔගොල්ලෝ දකින්න ඇති ඔය අප්‍රිකාවේ එහෙම ඉන්න ඒ අලින් දැක්කම ඊට වඩා මේ ලංකාවේ අලියාගේ ලස්සන පිහිටීමක් තියෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට අර ඒ දේවලු ඊට පස්සේ මේ මේ මැණික් ඔය සබරගමු පළාත මැණික් වලට ඉතාම ප්‍රසිද්ධයි. අදටත් ඒ වටිනා කියන මැණික් හම්බ වෙනවා. එතකොට ඒගොල්ලන්ට ලොකු වෙළඳපොළක් අල්ලගන්න පුළුවන්කම ලැබුණා ඒ දේවල් වලින්. ඊළඟට බ්‍රිතාන්‍යයන් විසින් මේ අපේ රටේදී මේ මේ ඒගොල්ලෝ නිපදවන ලද භාණ්ඩ අපේ රටේදී ඒගොල්ලන්ට අලෙවි කරගන්න හොඳ වෙළඳපොළක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක නිසාත් ඒගොල්ලන්ට ලොකු ආර්ථික වාසියක් ලැබුණා. ඔන්න ඔය කියන කරුණ නිසා තමයි මේ ලංකාව වෙළඳ කටයුතු වලදී ඒගොල්ලන්ට ඉතාම වැදගත් වුණේ. ගියසුමානි පාඩමේ ඔයගලන්ට මොනවා හරි ගැටලු තිබුණාද? ඒක පැහැදිලිද? ඒක අහන්න බැරි වුණා. එහෙම ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් මගෙන් අහලා ඒක විසඳ ගන්න. ඊළඟට තියෙනවා 1796 වර්ෂයට පෙර ඉංග්‍රීසීන් හා උඩරට රාජධානි අතර පැවති සම්බන්ධ දැන් ඔයගොල්ලෝ දන්නවා 1796 වර්ෂයේදී තමයි ලන්දේසීන් මෙරටින් පන්නලා දාලා මේ ඉංග්‍රීසීන් නැත්නම් බ්‍රිතාන්‍යයන් ලංකාවේ බලය ඒ මුහුදුබඩ ප්‍රදේශවල බලය අල්ලගත්තේ.
राजधानी इंग्रीसी समागम मुहदवाड़ प्रदेश अंगट మిస్ మాట మే మిస్ సేవ్ రికార్డ్ గా అంబున్నాని మిస్ ओ काट दे मेल लेबुन नामे मिस नामे के खाऊं द उत्ते वागे नामे मुकाक द ओ मनोहर खाऊं द पुत्ते नामे मटमे के में देखने खाऊं द किए नहीं कर तेजा मिस तेजा मिस मनोहर फॉरवर्ड रिकॉर्डिंग फॉरवर्ड करवा एक निशा मत कहते हुए आटे एक दान होंगे समाहर विटो ये मनोहरी सिग्नल प्रश्न है के निशा अन्य तुए
හරි ඔයගොල්ලෝ කියව ගත්තද? ඔව් ටීචර්. මනෝහර පොඩ්ඩක් ඒක ෆෝවර්ඩ් කරලා හොයලා බලන්න යාට ලැබුණාද කොහොමද කියලා හොඳේ. මිස් සමහරක් කට්ටිය මිස් ඒක ලින්ක් එක විතරයි මිස් එන්නේ. ඇයි දන්නේ මේ ප්‍රශ්නේ නේද? මිස් රෙකෝඩින් එක එන්නේ නැහැ මිස් අපේ මේ ෆෝන් දෙකක් දිනෝ මිස් එක ෆෝන් එකට විතරයි මිස් රෙකෝඩින් එක එන්නේ. ආ එහෙමද? ඒක මම පොඩ්ඩ IT මිස් කෙන් අහන්නම්. මොකද මිස් මට එවන එක තමයි මම ඔයගලන්ට ෆෝවර්ඩ් කරන්නේ. එතකොට මේ මට පොඩ්ඩක් කියන්න පුතේ දැන් ගොඩක් අයට ওই ප්‍රශ්නේ එනවද? මිස් මේ අපිට මටත් ආවෙ නෑ එහෙම කියලා පොඩ්ඩක් කියන්න. එතකොට මට ඇහෙනවනේ. ළමයට ඇයි නේද ඔය ගැටලුව ඇවිල්ලා තියෙන්නේ? පුතේ ඒක වෙන්නේ ඔය ඩේටා තියෙන ඒ ප්‍රමාණ්‍ය අනුව එහෙමද දන්නේ නෑ නේද? එහේ ආමනෝහර දන්නේ නෑ මිස්. මට මේ අපේ අම්මගේ තාත්තගේ ෆෝන් දෙක තියෙනවා මිස්. දෙකෙන්ම ජොයින් වෙලා ඉන්නේ. මේ අම්මගේ එකට එන්නේ නෑ, මේ තාත්තගේ එකට විතරයි එන්නේ මිස්. තාත්තගේ මොකන්ද සිම් එක ඩයලොග්ද? ඔව් අම්මගේ අම්මගේ ඩයලොග්. ආ ඒක මම පොඩ්ඩක් අහන්නම්. මේ IT මිස් ගෙන් අහන්නම් ගැටලුව මොකද්ද කියලා. අපිට එහෙම වෙන්න නම් හේතුවක් නැහැ. මේ මේ ඒක එන්නේ පැයි මම පොඩ්ඩක් බලන්න. ඔය ආරයට අද දාන්න පොඩ්ඩක් හොඳේ. හරි දැන් ඔයගොල්ලෝ කියව ගත්තනේ. දැන් මම තේරුම් කරනවා. ඔන්න මේ මුලින්ම මේ රූප සටහනක් තියෙනවා. ඔයගොල්ලන්ට පුතේ රූප සටහනට වඩා මේ රූප සටහන හොඳට පැහැදිලි. මේ තියෙන්නේ ජෝන් ෆයිබර්ස් ගැන අපි කලින් කතා කරා. මේ ඉංග්‍රීසි ඇඳුම් ඇඳගෙන මේ දෙපැත්තේ ඔළුව නවාගෙන ඉන්නේ ඒ ජෝන් ෆයිබර්ස් සහ එයාගේ එයත් එක පැමිණෙනු එක්කෙනෙක්. මේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා හමුණු අවස්ථාව තමයි මේ චිත්‍රෙන් තේන්නේ. එතකොට ඒ අර චරිත් චතුරංග කියන ඒ චිත්‍ර ශිල්පියාගේ ඇසින් දකපු එයාට හිතුණු විදිය තමයි මේ ඇඳලා තියෙන්නේ. රජතුමා ඉන්නවා නේද පැත්තකින් ඉන්නවා එක එක සෙනවියෝ මේ දෙන්න බොහොම ගරුසරු ඇතිව රජතුමාට කතා කරනවා. උගලට ඇහෙනව නේද මං කියන දේ? ඔව් ටීචර්. හරි. ඔන්න දැන් 1796 වර්ෂයට පෙර මේ ඉංග්‍රීසීන් උඩරට රාජධානියත් එක්ක කොහොමද ඒගොල්ලෝගේ සම්බන්ධකම් තිබුණේ කියන එක තමයි අපි දැන් මේ කතා කරන්නේ. දැන් මේ බ්‍රිතාන්‍යයන් නැත්තම් ඉංග්‍රීසීන් මේ ආසියාවට පැමිණෙන කාලය වෙනකොට මං කිව්වා මේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ තිබුණේ ලන්දේසීන්ගේ යටතේ. හැබැයි උඩරට වෙනම ස්වාධීන රාජ්‍යයක් විදිහට තමයි පැවතුනේ. ඊට පස්සේ මේ ලන්දේසීන්ගෙන් උඩරටට එල්ල වුණු විවිධ හිරිහැර කරදර නිසා මේ ලන්දේසීනුත් උඩරට රජුත් අතර විවිධ මතභේද ඇති වුණා. ඒක අපි කලින් පාඩමේදී කතා කරා. එතකොට ඔගලන්ට මතක ඇති දැන් පෘතුගීසීන් පන්නල දාන්න තමයි අපේ මේ රජවරු මේ ලන්දේසීන්ගේ සහය පැතුවේ. ඊට පස්සේ දැන් මේ ලන්දේසීනුත් හිසරදයක් වුණු නිසා මේ ලන්දේසීන් අපේ රටින් කෙලවලා දාන්න එතකොට අපේ රටේ හිටපු උඩරට පාලකයෝ මේ ඉංග්‍රීසීන්ගේ සහාය ලබා ගන්න උනන්දු වුණා. එතකොට ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි උඩරට රාජ්‍යයත් මේ ඉංග්‍රීසීනුත් අතර ප්‍රධාන දූත ගමන් කීපයක් සිද්ධ වුණේ. ඒ දූත ගමන් තුනක් ඔයගලන්ට මේ දක්වලා තියෙනවා. 1762 වර්ෂයේදී ජෝන් ෆයිබර්ස් කීර්ති ශ්‍රී රාජසිංහ රජු හම්බ වුණා. අපි ජෝන් ෆයිබර්ස් ගැන කතා කරා නේද? මතකද? ඔය ළමයි ටික නිදිද? ඔයගොල්ලන්ට ඇහෙනවද? ඔව් මිස් ඇහෙනවා. ඒක තමයි ජෝන් පයිප්ස් නම මතකද? ඔව් මිස්. ඔගොල්ලෝ ගොළුව වගේ ඉන්නපා මං කහණේවට උත්තර දෙන්න. මොකද මම ඒකෙන් තමයි දැනගන්නේ ඔගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නවා කියන එක. නැත්තම් මං කියන දේ ඇහෙනවද නැද්ද කියලා එහෙම අපිට පුතේ මේ සමහර වෙලාවට ඔයගලන්ට ඇහෙන්නෙත් නැතුව යනවා. ඒුණාට අපි දන්නේ අපි ඔබේ කතා කරගෙන යනවා. ඒක නිසා ඒ අහනේවට උත්තර දෙන්න. ජෝන් ෆයිබර්ස් කියන නම මතකද? හරි. ඊළඟට ඔන්න 1782 වර්ෂයේදී හියු බොයිඩ් කියන ඉංග්‍රීසි ජාතිකයා
අපේ හිටපු රාජාදි රාජසිංහ රජුව හමු වෙන්නවලු. ඊට පස්සේ 1795 වර්ෂයේදී මේ රොබර්ට් ඇන්ඩ්‍රූස් කියන ඒ ඉංග්‍රීසි ජාතිකයා රාජාදි රාජසිංහ රජතුමාව ඒත් හමු වෙන්න පැමිණියා. එතකොට ඕගොල්ලන්ට පුතේ මෙන්න මේ ඉංග්‍රීසි මේ දූතයින්ගේ ඒ වගේම ලන්දේසි දූතයින්ගේ නම් තාම වැදගත්. ඔගොල්ලෝ ඒව කටපාඩම් කරන්න ඕනේ. අනිත් එක තමයි මේ ඒ ඒගොල්ලෝ එන සමයේ මිහි රජ කරපු රජවරුන්. ඒ කියන්නේ කාගේ රාජ්‍ය සමයේද ඒගොල්ලෝ ආවි කියන එකත් පොඩ්ඩක් ඕගොල්ලොන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒක නිසා ඔය කාමරේ එහෙම පොඩ්ඩක් ලොකුවට ලියලා ජෝන් පයිබස් කෙටි ඉරක් ගහලා කීර්ති ශ්‍රී රාජසිංහ රජු අර එහෙම කියලා කෙටියෙන් දේවල් ලියාගෙන ඔයගොල්ලන්ගේ නිතර ඇහැ කැටෙන්න ඒවා බිත්තියවත් ගහගන්න. නැත්තම් චාට් එකක් හදාගෙන නිතර එතකොට ඒක දකින්නකොට ඔයගොල්ලොන්ට ඒක ඔළුවට යනවා. එක එක පාට වලින් ලියන්න. ඒ පාට දැකීම තුලින් ඔයගොල්ලන්ට ඒක හරි වැදගත්. එතකොට අර ඒ පාටත් එක්කම ඒ ඔයගොල්ලන්ගේ අර අපි කියන්නේ මේ මේ අර ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මේ අභ්‍යන්තරයේ ඒක හොඳට තැම්පත් වෙනවා. එතකොට අවශ්‍ය වේලාවෙදී ඔයගොල්ලන්ට ඒ දේවල් මතක් වෙනවා. දැන් ඔන්න මෙහෙම මේ ඉංග්‍රීසි දූතයන් මේ අපේ රටට මේ ආපු මුල් කාලයේදී මේ ලන්දේසීනුයි ඉංග්‍රීසීනුයි අතර ගැටුම් තිබුණේ නැහැ. ඒගොල්ලෝ දෙගොල්ලෝ බොහොම යාළුකමින් තමයි හිටියේ. ඒක නිසා දැන් අපේ රජවරුන්ට උමනා වුණත් මේ ඉංග්‍රීසීන්ව ලං කරගෙන ලන්දේසීන් එලව ගන්න මුල් කාලයේදී ලන්දේසීන් එකට අකමැති වුණා. මොකද ඒගොල්ලෝ හිතුවා දැන් මෙහෙම වුණොත් එහෙම අර ලන්දේසීන් අපිත් එක්ක තියෙන ඒ කියන්නේ ඉංග්‍රීසීන් එක්ක තියෙන හිතවත්කම මේකෙන් පළුදු වෙයි එහෙම කියලා අර ඒගොල්ලෝ අකමැති වුණා කෙලින්ම ලන්දේසියාට එරෙහිව නැගී සිටින්න. ඒක නිසා මේ මුල් දූත ගමන් දෙකේදී ඒ කියන්නේ ජෝන් පයිබස් ගේ හියුබොයිඩ් ගේ ඒ ගමන අපිට ඒ පැත්තෙන් එච්චර වැදගත් වුණේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා රජතුමාත් එක්ක සාකච්ඡා කරේ වෙළඳ කටයුතු ගැන. ඊට පස්සේ දැන් මේ තුන්වෙනි ගමනේදී කියන්නේ ආයි රොබර්ට් ඇන්ඩ්‍රූස් කියන කෙනා මේ රාජාදි රාජසිංහ රජු හමු වුණු අවස්ථාවේදී මේ ඉංග්‍රීසීන් විසින් මේ ලන්දේසි බලකොටු යටත් කරගන්න මේ අපේ රජුගෙන් සහාය ඉල්ලුවා. ඊට පස්සේ රජු ඒකට කැමති වුණා. අපි හරි අපි සහාය දෙන්නම් කියලා. හැබැයි ඒගොල්ලෝ සහාය ඉල්ලුවට මේ ලන්දේසි බලකොටු යටත් කරගන්න ගියාම ඒක ඒගොල්ලන්ට එච්චර අමාරු වුණේ නැහැ. ඒගොල්ලන්ට විතරක් තනියෙන් ඒක කරගන්න පුළුවන් වුණා. ඒක නිසා ඒගොල්ලෝ රජුගේ සහාය ලබා ගන්න ඉදිරිපත් වුණේ නැහැ. දැන් ඔයගොල්ලන්ට ඊළඟ මාතෘකාවේදී ඔව් මිස් 3:16 ක්ලාස් එකක් කරාද? ඔව් 3:16 ඔයගොල්ලන්ට නෙමෙයි පුතේ DEFI-ට කරේ. මිස් එතකොට මේ අර පළවෙනි පාඩමේ මිස් මම නවත්තලා තියෙන්නේ පරිපාලන කටයුතු වලින් මිස්. එතකොට එතන ඉඳන් මොනා හරි කරාද? ඔව් එතන ඉඳන් දිගටම කරා. දැන් මේ යන්නේ දෙවෙනි පාඩම නේද මිස්? ඔව් පරිපාලන කටයුතු වලට පස්සේ තමයි පුතේ අපි ඔය ගිය සුමාන කරේ. ඒ කියන්නේ 3:16 කරේ ඊට පස්සේ. අර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය නේද මිස්? ඔව් ගිය සුමානේ කරේ මේ කියන්නේ පළවෙනි පාඩමේ අන්තිම කොටසකුයි ඊළඟට දෙවෙනි පාඩම පටන් ගත්තා. ඒකේ රෙකෝඩින් එක තමයි පුතේ මම දැම්මේ. ඔය ඒක ඇහුවේ නැද්ද? මිස් 3:16 ලින්ක් එකක් ඇවිල්ලා නැහැ නේ මිස්. කියන්නේ රෙකෝඩින් එකේද? රෙකෝඩින් එකේ ලින්ක් එක මිස් ඇවිල්ලා තියෙන්නේ. රෙකෝඩින් එක ඇවිල්ලා නැහැ. ඒක තමයි. දැන් මේ තව එක්කෙනෙක් ඕක කිව්වා මේ සමහර රෙකෝඩින් එකේ ලින්ක් එක කිනුත් යන්න පුළුවන්. රෙකෝඩින් එක බලන්න පුළුවන් ඒ කිනුත්. ඒක මේ ඩබල් ක්ලික් කරාම අර මේ 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 මොකක්ද YouTube ගිහින් පුළුවන් නේද බලන්න? මේ ළමයි මතක නැහැ ඉන්නේ කියන්නේ. ෆෝන් එකේ එකපාර ක්ලික් කරා වෙනවා. පුතේ ඔගොල්ලෝ එහෙම බැලුවේ නැද්ද? නැත්තම් මේ YouTube නාලිකාවේ නම ඔව් ඒකෙන් නම් සර්ච් කළා බෑ. ඔව් දැන් ඕවා කොහොමද YouTube එකේ තියෙනවා. දැන් මේ ඉස්කෝලේ YouTube channel එකේ තියෙනවා. ඉතින් දැන් ඕක ආයඥානේ දැන් ඕගලන්ට රෙකෝඩින් එක එනවා නම් අර රෙකෝඩින් එකේ මැද්දේ ඉතලේ තියෙන්නේ. අන්නේ මැද්දේ ඉතලේ ප්‍රෙස් කරාම එතනම ඒක මේ ප්ලේ වෙනවා. නැත්තම් වෙන්නේ මේ මේ YouTube අර channel එකට ගිහිල්ලා එතනින් තමයි ඒක ප්ලේ වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් අර එහෙම try කරලා බලන්න. එහෙම නැතුව මේ දැන් ආයි මන් link එකේ වන්න දෙයක්වත් නැහැ.
मुकदे YouTube चैनल लेके मैं नामे हिस्ट्री के लगे हुआ मैं इतिहास एक के लगे हुआ हम अपने चैनल लेकर के हिल लोगों लोन के रिकॉर्डिंग नो कमेंट के ना अपने लेवल टे देरो ना दे हम कि हिल ना मैं आई मूल्य इन दम महान ना पुलवा मुको मूल पार्ट में इन दम किए ना अधिली ने दे ओ हम बाले लग पुते वे गेटलो निराकरणीय करेगा ना हरी इतने दंग उन्ना हम प्रश्न अंतिम नोट इंग्रीसीन मुदुबड प्रदेश अटते लंका ब्रिटानिया हेतु अंतिम संबंध नोट प्रश्न करोटे प्रश्न अटतेम प्रश्न अनुहायट पेर इंग्रीसीन हा उडराट अतर पैवती संबंध उदरटात्र पेवती संबंधता ब्रिटानियन ब्रिटानियन आसियावटे नवीत
ආසියාවට එන විට ලංකාවේ සමස්ත බලය අත්පත් කරගෙන සිටියේ ලන්දේසීන්ය සමස්ත බලය අත්පත් කරගෙන සිටියේ ලන්දේසීන්ය ඉස්සරහින් වරහණක් කරලා හරිද වැරදිද කියලා දාන්න ඊළඟට දෙක John Pybus John Pybus John Pybus feminine විට උඩරට රජකම් කළේ රාජාදි රාජසිංහ රජුය इंग्रीसी लंदेसी बलकोट अटत्नी इंग्रीसी लंदेसी बलकोट अटत्मे राजाद्राज सिंह रजुगे उदौल भाग निशा इलांट पहा लांकिक अंट लांकिक अंट වැඩිම බලපෑමක් ඇති වූයේ ලාංකිකයන්ට වැඩිම බලපෑමක් ඇති වූයේ ඉංග්‍රීසි යටත් විජිතකරණය නිසාය ඉංග්‍රීසි යටත් විජිතකරණය නිසාය හරි මිස් හරි ඕකේ පුතේ හරි වැරදි දාන්න ඕනි ඉස්සරහෙන් වරහණක් කරලා ඊළඟට ඔගලොන්ට මම මෙතන මේ මේ ප්‍රශ්නේ දෙන්නම් ඔගලෝ ඒකට ඉඩ තියලා ඊළඟ නෝට් එක පටන් ගන්න ඕනි දැනට ලියා ගන්න මම කියන්නම් ඒ ඉඩ තියෙන තැනට ආවම හොඳේ 6 ලියා ගන්න ශ්‍රී ලංකා ආකෘති සිතියමක श्रीलंका आकृति सिमक श्रीलंका आकृति सिम श्रीलंका सिमगल कड़े तीयन गो सिडा हुई इतकोट अतत्वा आकृति सिमक आकृति सिमक त्रिकुणामल वराय सलकुनु करन्न
ශ්‍රී ලංකා ආකෘති සිටියමක ත්‍රිකුණාමල වරාය සලකුණු කරන්න उतनी इडती अन्न पुते क्या अलवन उगल अतियांदीट अलवन एडेट उतनी इडती अन्न इडती मैं मे प्रश्न याद ए हा बी तीरु गलपन्न उतने सिमे प्रश्न करान्न इडती ඊළඟට හත්වෙනි ප්‍රශ්නේ මෙන්න මේක ලියා ගන්න. ඒ හා බී පොඩක් ආයේ ප්‍රශ්න කියන්නකෝ. මොකද සිටියමක ලකුණු කරන්න එකද? ප්‍රශ්න තව එක කිව්වේ ටීචර්. ඊට පස්සේ මේ තාම කිව්වේ නෑ පුතේ. මං කිව්වේ ඒ සිටියම අලවන එකට ඉඩ තියලා ඊළඟට හත නම්බරය දා ගන්න. හත්වෙනි ප්‍රශ්නය. ए हा बी तीरु गलपन्न आकरणिका ए हा बी तीरु गलपन्न हरिद ियागन एकदास हत्सीय हट दिखे दी हरिमी जोन फाइबस एकदास हत्सीय हट दिखे दी जोन फाइबस देख देख ये तीरु पैते देवनी एक एकदा सत्सी आसू देखे दी हियु बोईट हरे मिस ඊළඟට ඒ තීරුව පැත්තේ තුන්වෙනි එක 1795 දී හරි රොබර්ට් ඇන්ඩ්‍රූස් ඊළඟට පුතේ B තීරුව දාගන්න. ඒ කෙලින්ම B තීරුව දාගන්න. B තීරුව යටතේ තුනක් එනවා. ඒ තුන ඔන්න ලියා ගන්න. පළවෙනි එක රාජාදි රාජසිංහ රජු. මිස් මේ B පැත්තේක නේද දැන් ලියා ගන්න ඕනේ? ඔව් ඔව් B පැත්තේ තීරුව. තුනයි ඔයගලන්ට යා කරන්න තියෙන්නේ.
ඒ පැත්තේ තුන දුන්නා දැන් බී පැත්තේ තුන ලියා ගන්න රාජා රාජාදි රාජසිංහ රජු දෙක කීර්ති ශ්‍රී රාජසිංහ රජු कीर्ति श्री राजसिंह राजु आर्मीस तूने आबाहु राजादि राजसिंह राजु हरी टीचर प्रश्न टीका करान बलान दे हरी वैरदी दान टीकाई आकरण टीका करान दें पुते आकर ली वरद खाले हरी इन भी साकच्चा करमो මට කියන්න හරිවැරදි දාන එකේ බ්‍රිතාන්‍යයන් ආසියාවට එන විට ලංකාවේ සමස්ත බලය අත්පත් කරගෙන සිටියේ ලන්දේසී ඉන්නේ මං අහන එක්කෙනා කියන්න කසලි කියන්න ඒක හරිද වැරදිද හා වැරදි 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 මොකද මේ ලන්දේසීන් සමස්ත බලය අත්පත් කරගෙන හිටියේ නැහැ නේද ඒගොල්ලෝ මුහුදුබඩ ප්‍රදේශ ටික තමයි යටත් කරගෙන හිටියේ උඩරට රාජධානිය එතකොට ස්වාධීනව තමයි තිබුණේ ඊළඟට දෙවෙනි එක සරි දාන්නද මට යසිරු කියන්නේ යසිරු සෙත්මින ජෝන් පයිබර්ස් පැමිණෙන විට උඩර කරට රජකම් කළේ රාජාදි රාජසිංහ රජුය හරිද වැරදි වැරදි කවුද මුත්තේ ජෝන් පයිබර්ස් කේ එන්කොට හිටියේ කීර්ති ශ්‍රී රාජසිංහ හොඳයි ඊළඟට තුන මට හිරුෂි එවින්දියා කියන්නේ ලන්දේසි හා ඉංග්‍රීසි මිත්‍රත්වය නිසා මුල් කාලවලදී උඩරට රජුට ඉංග්‍රීසි සහාය නොලැබුණි. හරිද වැරදිද? හරි. හරි. මම ඒක ඔයගලන්ට අද තේරුම් කරා. ඊළඟට හතර. හතරට මට උත්තරේ කියන්න දෙමිත සෙන් හිරු. දෙමිත ඉංග්‍රීසීන්ට ලන්දේසි බලකොටු යටත් කර ගැනීම පහසුවේ රාජාදි සිංහ රජුගේ උදව් ලබාගත් නිසාය. හරිද වැරදිද? හරි. මට කියන්න බලන්න. වැරදි. ඔව් පුතේ ඒක වැරදි. මම ඔයගලන්ට කිව්වේ ඉංග්‍රීසීන්ට මේ කියන්නේ ලන්දේසි බලකොටු යටත් කරගන්න යද්දී සහය දෙන්න කියලා මේ රාජාති රාජසිංහ රජුගෙන් රොබර්ට් ඇන්ඩ්‍රූ සිල්වා ඊට පස්සේ රජතුමා කිව්වා හරිමන් සහය දෙන්නම් කියලා. හැබැයි ඒගොල්ලන්ට මේ ලන්දේසින් බලවා හරින්න ගියාම මේ තියෙන මේ ඡේදේ ඒක එච්චර අමාරුන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ රජුගේ සහය ලබා ගන්නේ නැතුවම ලන්දේසින්න එලවල දැම්මා. එතකොට ඒක වැරදි. තේරුණාද? उत्तरे लांकिक अंत वलप्रीसी अटत्जित निशाय हरिद हरिद वरदी සනුදට මාව ඇහෙනවද? ඕමිස්. හරි ඒක හරි. හරි හරි. ඒක හරි. ලාංකිකයන්ට ලොකුම බලපෑමක් තිබුණේ ඉංග්‍රීසි යටත් විජිතකරණ නිසා. මොකද ලංකාව ඉංග්‍රීසීන් මුල් මේ ගුඩ රටත් එක්ක මුළු ලංකාවම යටත් කරගත්තා. ලන්දේසීන් වගේ නෙමෙයි. ඉතින් ඒක නිසා අපේ යටත් විජිතයක් වුණා. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ තියෙන ඒ සංස්කෘතික බලපෑම අපිට දැඩිව දැනුණා. ඊළඟට මට කියන්න බලන්න යාකරණ එකේ
මට තස්සලි කියන්න බලන්න ලේසි ඒකේ උත්තරේ මොකද උත්තර දෙකම එකයිනේ ඕ කියුබෝයිඩ් ආවේ රාජාති රාජසිංහ රජුගේ ඊළඟට රොබර්ට් ඇන්ඩ්‍රූස් ආවේ රාජාති රාජසිංහ රජුගේ ඕ කියුබෝයිඩ් ආවේ රාජාති රාජසිංහ රජතුමාගේ කාලේ රොබර්ට් ඇන්ඩ්‍රූස් ආවේ රාජාදි රාජසිංහ රජතුමාගේ කාලේ එතකොට මේ දෙක ඔගොල්ලෝ ඒ දෙකටම ඉන්නේ එකම උත්තරේ ඒක මන් දීලා තියෙනවා රාජාදි රාජසිංහ රජු දෙක. ඒකට මේ දෙකට එක මැච් කරන්න. හරි නේද? හරි. හරි. දැන් පුතේ ඔයගොල්ලෝ කියව ගන්න මේ පෙරදිග ඉන්දියා ඉංග්‍රීසි වෙළඳ සමාගම මෙරට මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවීම. 25 පිටුවේ ඔයගලන්ට පේනව නේද? इंडिया इंग्रीस वेलंद समागम मेरा मुहुदुबड प्रदेश वाल बलय पिहिटुवीम गणती देवगुलंट मांकी हुआ इंग्रीस मेरा मुहुदुबड प्रदेश अल्लागे लंदेसी जाति लंदेसी इनके मौराट उन्नी को प्रांश विप्लवे प्रांश विप्लवे प्रतिपल मे प्रांश विसिन ओलांदे आक्रमणीय आक्रमणीय ओलांदे बलय अलग अपेरटे मुहुदुबड प्रदेश इंग्रीसी भय उना ඊට පස්සේ ඒ උණ සිදුවීම් මේගොල්ලෝ ඒගොල්ලන්ගේ වාසියට හරවාගත්තේ ඉංග්‍රීසි ජාතිකයෝ මේ අපේ ලංකාවේ එතකොට තිබුණු මේ ලන්දේසි බලකොටු වලට ඉංග්‍රීසි හමුදාවත් ඇතුළත් කරගන්න ඕනි කියලා ලියුමක් මේ විලියම් රජතුමාගෙන් එතකොට විලියම් රජතුමා හිටියේ බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාවේ ආගෙන් ලබා ගත්තා එතකොට ඒ ලියුම මේ ඉංගලන්තයේ කිව් මාලිගාවේ ඉඳන් ලියපු නිසා ඒ ලියුමට කිව් ලිපිය කියලා उत्तर इंग्रीसी हमुदावत बलकुट प्रतिचार इंग्रीसी युद्धमे क्रियादामेटी इंग्रीसी मित्र वहिटे इंग्रीसी तमंगे हमुदावत मे लंदेसी बलकोट वलट तुलकर मुक्तिगल भय प्रांश ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශත් ආක්‍රමණය කරලා ඒ බලය අල්ලා ගනී කියලා ඒත් ලන්දේසීන් විසින් ඒකට කැමති වුණේ නැහැ ඒකට එකඟ වුණේ නැහැ ඒ තැනින් තමයි මේ ඉංග්‍රීසීන් සහ ලන්දේසීන් අතර පොඩ්ඩක් හිත් නොහොදකම් ඇති වෙලා ඒ ගැටුමකට මුල් පිරුවේ ඊට පස්සේ ඉංග්‍රීසීන් 1795 අගෝස්තු 26 වෙනිදා මේ ත්‍රිකුණාමලයේ ලංකේසීන් සතු වෙලා තිබුණු මේ ෆෙඩ්‍රික් කොටුවට පහර දීලා ඒගොල්ලෝ අල්ලගත්තා ඊට පස්සේ පිළිවෙලින් මේ ලංකේසීන් යටතේ තිබුණු යාපනය මන්නාරම කල්පිටිය කොළඹ අන්න ඒ වගේ ස්ථානවල තිබුණු
සේරම ලන්දේසි බලකොටු ඉංග්‍රීසියෙන් යටතට ගන්නට ඒගොල්ලෝ සමත් වුණා. ඒතකොට 1796 පෙබ්‍රවාරි මාසයේ වෙනකොට මේ ලන්දේසීන් සතුව තිබුණු සියලුම මුහුදුබඩ ප්‍රදේශ පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගම සතු කරගත්තා. එතකොට මේ ඔයගොල්ලන්ට දක්වලා තියෙනවා 1796 වර්ෂයේ සිට මේ මම හයිලයිට් කරනවා පේනව නේද? 1815 දක්වා මේ උඩරට රාජධානිය යටත් කර ගැනීමේදී මේ පාලන බලයේ තියෙන කැපිපෙනෙන අවස්ථා ටිකක් ඔන්නඔහුම දක්වලා තියෙනවා. උතේ ඔයගොල්ලන්ට පේනවද 25 පිටුවේ ස්ක්‍රීන් එකේ? ඔව් මිස් පේනවා. ඔව්. එකෙන් පළවෙනි අවස්ථාව විදිහට දක්වලා තියෙනවා 1796 සිට 98 කියන අවුරුදු දෙකක කාලයක් පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම යටතේ තමයි පාලනය උනේ. ඊට පස්සේ 1798 සිට 1802 දක්වා ද්විත්ව පාලනයක් සිදු වුණා. ඊට පස්සේ 1802 සිට බ්‍රිතාන්‍ය ක්‍රීඩේ යටතේ තමයි මේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය උනේ. ඊට පස්සේ 1815 දී තමයි උඩරට රාජධානිය ඇතුළු සියලු මේවා ඒගොල්ලෝ යටත් කරගත්තේ. එතකොට පුතේ දැන් මේ අපේ රටේ මේ මුහුදුබඩ ප්‍රදේශය යටත් කර චලනිට මොකද වෙලා තියෙන්නේ? මොකද ස්ක්‍රීන් එකේ ඉරියන් ඉන්නේ? එතකොට මේ අපේ රටේ මේ මුහුදුබඩ ප්‍රදේශය යටත් කරගන්න සම්පූර්ණයෙන්ම යුද වියදම් දැරුවේ මේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම විසින්. ඒගොල්ලේ යුද වියදම් කියවා ගන්නට වගේම මේගොල්ලන්ගේ ආදායම වැඩි කරගන්න ඕනකම ඇතුව මේ ඉංග්‍රීසි වෙළඳ සමාගම විසින් මේ අපේ රටේ අරගෙන ගියා ඒගොල්ලන්ගේ පාලනය. එතකොට මේ මුහුදුබඩ ප්‍රදේශ වලින් ඒගොල්ලෝ සිදු කරේ මේ වැඩි වශයෙන් බදු අය කරගන්න ඒගොල්ලන්ගේ සමාගම විසින් මේ කටයුතු සිද්ධ කරා. එතකොට මේ බදු අය කිරීම සිද්ධ කළේ මේ මදුරාසියෙන් ගෙන්වාගත්ත අවුමිල්දාර් කියන ඒ නිලධාරි පිරිසක් යොදාගෙන. එතකොට මේ සමාගමෙන් මේ පණවපු බදු මේ අපේ මේ රටේ හිටපු ජනතාවට ලොකු බරක් ලොකු පීඩනයක් ඇති කරා. එතකොට ඒක නිසා මේ මුහුදුබඩ ප්‍රදේශයේ හිටපු ඒ ජනතාව 1797 දී ඉංග්‍රීසීන්ට විරුද්ධව විශාල කැරැල්ලක් ඇති කරා. මොකද මේගොල්ලෝ බදු පණවනවා, ඒ බදු මිනිස්සුන්ට ගෙවා ගන්න බෑ, ඊළඟට මුදල් භාවිතයක් එච්චර තිබුණේ නෑ. ගොඩක් බදු ගෙවීම සිද්ධ කරේ මිනිස්සු විසින් එක එක භාණ්ඩ වලින්. හැබැයි ඉංග්‍රීසීන් විසින් කෝ එහෙම බෑ, භාණ්ඩ වලින් බදු ගෙවන්න බෑ, මේ මුදල් වලින් තමයි ඔයගොල්ලෝ බදු ගෙවන්න ඕනේ කියලා එහෙම නීතියක් දැම්මම මේක අපේ ජනතාවට ලොකු ගැටලුවක් වුණා. මොකද එහෙම කරගන්න බෑ, අතේ සල්ලි ගෙවසින් නැතුව කොහොමද මේ මුදල් වලින් බදු ගෙවන්නේ? ඉතින් ඒක නිසා ඒගොල්ලෝ කැරැල්ලක් ඇති කරා. හරි නේද? දැන් පුතේ මෙන්න මෙතන තියෙනවා 1797 වර්ෂයේදී මුහුදුබඩ ප්‍රදේශවල ඇති වුණු කැරැල්ල කියලා. ඕගොල්ලෝ දිත්ත පාලනයට වෙන කන්දිත්ත පාලනය කියවන්න යන්න එපා, එන්නේ ටික කියව ගන්න. ආව ඇහෙනව නේද? ඒ කොටස කියව ගන්න. ඔය මං හයිලයිට් කරලා තියෙන මාතෘකාව යටතේ තියෙන කොටස. හරි නේද? හරි මිසීද. ඔව්. දැන් ඔන්න 1797 වර්ෂයේදී මං කිව්ව මේ කැරැල්ලක් ඇති වුණා කියලා. එතකොට ඒක ගැන පොඩ්ඩක් බලමු. මං කලින් කිව්වා වගේ ඒ කැරැල්ල ඇති වෙන්න මුල්ලුණු හේතු තුනක් දක්වලා තියෙනවා. එකක් තමයි මේ ඉංග්‍රීසි වෙළඳ සමාගම විසින් අලුතෙන් බදු කීපයක් මිනිස්සුන්ට පැනෙව්වා. උදාහරණයක් තමයි මේ පොල්ගස් බද්ද, ලුණු බද්ද, මාළු බද්ද, දුම්කොළ බද්ද, ඔන්න ඔය වගේ. දැන් ඒ දිහා බලවම ඔයගොල්ලෝ තේරෙනවා මේ හැම දෙයකම බදු පනවලා තියෙනවා. එතකොට ඒක මිනිස්සුන්ට ඉතාම කරදරයක්. එහෙම හැම එකටම, ඒ කියන්නේ බත් පොල්ගස් තිබ්බොත් ඒ පොල්ගස් තියෙන ගාන්ට අනුව බදු ගෙවන්න ඕනේ.
ඊළඟට මේ මේ මොනවද ඔය ලුණු ඒවා පාවිච්චි කරනවා නම් අර ඒ ලුණු කියන්නේ හැමෝම පාවිච්චි කරන දෙයක් නේ. එතකොට ඒවා ගන්නකොට ඒකට බද්දක් ගෙවන්න ඕනේ. අන්න ඒ වගේ හරීම ඒ කියන අසාධාරණ විදිහට බද්ද නෙව්වා. ඊළඟට බදු එකතු කිරීමේ මේ දේශීය බහිටපු ඒ නිලධාරීන්ව අයින් කරලා මේ මදුරාසියෙන් ගෙන්නපු මම අර කලිනුත් කිව්වා අවුමිල් ධාර කියන ඒ නිලධාරීන් යොදවලා නිගලු බදු එකතු කරන්න ගත්තා. ඉතින් ඒක නිසා මේ ජනතාවගෙන් පීඩනයක් මේ මේ ජනතාවගෙන් විරෝධයක් ඇති වුණා. මේ විදිහට මේ දේශීය නිලධාරීන් දෙගත් කරලා ඒ ගෙන්නපු අය එක්ක වැඩ කරන්න ගියාම නොයෙකුත් භාෂා ප්‍රශ්න ආවා. ඒගොල්ලෝ කියන දේ මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අර ඒ වගේ ගැටලු ආපු නිසා මිනිසුන්ට තවත් එක අසහනකාරී වුණා. ඊළඟට සාම්ප්‍රදායිකව මේ තිබුණේ මේ ලංකාවේ ඒ කියන්නේ භාණ්ඩ වලින් තමයි බදු ගෙවන්න තිබුණේ. ඉංග්‍රීසියෙන් විසින් මේ ක්‍රමය අයින් කරලා ඒගොල්ලෝ මුදලින් බදු ගෙවන්න කියලා නීතියක් දැම්මා. එතකොට ඒ වෙනකොට මේ මුදලින් ඒ මුදල් භාවිතයේ තරම් ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ. ඒ භාණ්ඩ හුවමාරු ක්‍රමයක් තමයි එතකොටත් තිබුණේ. ඒක නිසා මේ මිනිස්සු ඒකෙනුත් ලොකු පීඩාවකට පත් වුණා. ඉතින් ඔය හේතු නිසා තමයි මේ කැරැල්ලක් ඇති වෙන්න මුල පිරුවේ ඔන්න ඔය හේතු ටික. එතකොට මේ බ්‍රිතාන්‍යයන් විසින් කොහොම හරි ඒ කැරැල්ල මර්ධනය කළා. ඊට පස්සේ මේ කැරැල්ලක් ඇති වෙන්න මොකක්ද හේතුව කියලා හොයලා බලන්න කර්නල් මියුරන් කියන එක්කෙනා යටතේ කොමිසමක් පත් කරා. ඒක ද මියුරන් කොමිසම කියලා හැඳින් වෙනවා. එතකොට මේ මුහුදුබඩ ඒ හිට ප්‍රදේශවල හිටපු ඒ ජනතාවගේ මේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කරන්න මේ මියුරන් කොමිසමෙන් විවිධ යෝජනා ඉදිරිපත් කරා. ඒ කොමිසමෙන් දීපු ඒ නිර්දේශවලට අනුව මේ වෙළඳාමට හුරුව ඉඳපු මේ නිලධාරීන් පරිපාලනයට සම්බන්ධ වුණු නිසා මෙන්න මේ වගේ තත්ත්වයක් උද්ගත වුණා කියලා ඒගොල්ලෝ තීරණයක් දුන්නා. ඊට පස්සේ ඒ තීරණය අනුව මේ වෙළඳ කටයුතු වලටයි පරිපාලන කටයුතු වලටයි වෙන්වෙන් වශයෙන් මේ නිලධාරීන් පත් කළ යුතුයි කියලා ඒ කොමිසම විසින් තීරණය කරලා ඒක ක්‍රියාත්මක කරන්නට ඒගොල්ලෝ කටයුතු කරා. හරිද? ඒ ටික තේරුණාද? ඕ ළමයි මොකෝ සද්ද නැත්තේ. හරි. ඔන්න දැන් ඒ අටතේ පුතේ ලියා ගන්න අපි මේ කියු ලිපිය ගැන පොඩ්ඩක් ලියාගමු හැඳින්වීමක්. ලියා ගන්න කියු ලිපිය කියලා මාතෘකාව. හරිද? හරි මිස්. ඔන්න දැන් මේ කියු ලිපිය කියන්නේ මොකද්ද කියලා ලියන්න යන්නේ. ඡේදයක් වගේ ලියාගෙන යන්න. ඉංග්‍රීසිට පෙර ඉංග්‍රීසිට පෙර මේ රට මිස් චුට්ටක් මුනේ ඉඳන් කියන්නකෝ. මේ රට ඉංග්‍රීසියෙන්ට පෙර මෙරට මුහුදුබඩ බලය හරි ලියා ගන්න. කියු ලිපිය කියන්නේ මොකක්ද කියලා මේ ලියන්නේ ඉංග්‍රීසියෙන්ට පෙර මෙරට මුහුදුබඩ බලය අල්ලාගෙන සිටි. ඒ ටික ලිව්වද? හරි. මුහුදුබඩ බලය අල්ලාගෙන සිටි අල්ලාගෙන සිටි. හරි මිස්. ලන්දේසීන්ගේ මවුරට වූ ඕලන්දය
මිස් ඕලන්දේ කියන්නේ දැන් නිව්සීලන්ත නේද? ඕලන්දේ මොකද්ද තාමන් කිව්වේ? මිස් චුට්ටක් ආයේ මුලින් ඉඳන් කියන්න. ඊට කලින් කියන්න ඕලන්දේ වර්තමානයේ හඳුන්වන නම මොකද්ද? මියන්මාරේ. ඈ? අනේ අම්මා පමන් ලියා ගන්න දුන්නේ. බලාගෙන කියන්නේ. පෙරල බලවත් කියන්නේ මට දුකක් දුචනෝ කොහොමද කියද්දි ඕලන්දේ මොකක්ද වර්තමානයේ හඳුන්වන්නේ පෘතුගාලේ හරි ෂෝක්නේ ළමයි ටික නෙදර්ලන්තේ ලියා ඒක වෙනම ලියන්න දුන්නනේ ළමයි ඒක ළමයි පාඩම මේ මතක ඕලන්දේ ඕලන්දේ වර්තමානයේ හඳුන්වන්නේ නෙදර්ලන්තේ කියලා පෙරලල බලන්න मौरट ओलांदे प्रांशे विसिन आक्रमणे करन लादी हरिद पुत्ते पोड़ा किन्ने मिस हरि मिस लिया गत आक्रमणे करन लादी एनिसा ओलंद पालक एनिसा उलंद पालक पश्वन विलियम रजु पालक पसन विलियम रजु आरक्षाव पत्ता इंग्रीसीन वित पलागीय හරිද හරි ටීචර් ප්‍රංශය විසින් එකටම ලියා ගන්න ප්‍රංශය විසින් විසින් ඕලන්දය යටත් කරගත් නිසාම ओलंदे सतु यटत विजित प्रांशजातिकेन सतु वेतै बियौ इंग्रीसीहु ප්‍රංශ ජාතිකයින් සතු වෙතයි මිස් පැහැදිලි නෑ මිස් උතේ ඔයගොල්ලෝ පොඩ්ඩක් අර මේ රෙකෝඩින් එක දැම්මම චුට්ටක් අහන්න හොඳේ මොකද ඒකේ මේ ඔක්කොම පැහැදිලිව අහන්න පුළුවන්
දැන් මේ ඉන්නේ සිග්නල් ප්‍රශ්න නිසා ඔය හැමෝටම පැහැදිලිව ඇහෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වෙලාවට අර කාලය නාස්ති වෙනවා ආයි ආයි ඔක පැහැදිලිව ඇහෙන කම්ම කියන්නේ ගියාම ඒක නිසා පොඩ්ඩක් ප්‍රංශ ජාතිකයන් ඔව් චුට්ටක් ඉන්න පොඩ්ඩක් රෙකෝඩින් එක දැම්මම ඔයගොල්ලෝ තාපහුව ඒක අහන්න. හොඳේ ඊයෝ ඉංග්‍රීසියෙන් ප්‍රංශ ජාතිකයන් ඔන්න මම ආයි ඒ වාක්‍ය කියනවා. ප්‍රංශය විසින් ඕලන්දය යටත් කරගත් නිසාම ඕලන්දය සතු යටත් විජිතද ප්‍රංශ ජාතිකයින් සතු වෙතැයි හරිද? හරි මිස්. හරි ටීචර්. බිය ඌ හරි මිස්. ඉංග්‍රීසි ඌ හරි. ලංකාවේ ලන්දේසි බලකොටු වලට ඉංග්‍රීසි හමුදාව ඇතුළත් කරගත යුතු යැයි ඉංග්‍රීසි හමුදාව ඇතුළත් කරගත යුතු යැයි ලිපියක් හරි තම භාරයේ සිටි හරි පස්වන විලියම් රජුගෙන් ලබා ගනි. මේ සතු වෙතයි කියන්නේ ආයි කියන්න පුළුවන්. සතු වෙතයි කියන්නේ සතු වෙතයි බිය ඌ හරි මිස්. ඉංග්‍රීසි ඌ ලංකාවේ ලන්දේසි බලකොටු වලට ඉංග්‍රීසි හමුදාව ඇතුළත් කරගත යුතුයයි ලිපියක් තම භාරයේ සිටි පස්වෙනි විලියම් රජුගෙන් ලබා ගනි. හරිද? හරි මිස්. එහෙත් මිස් පස්වන විලියම් රජුගෙන් ලබා ගනි. හරි මිස්. එහෙත් එම ලිපියට අනුව කටයුතු කිරීමට එවකට
මේක මේ බැටරි ලෝ කියලා වැටෙනවා නේ. හා. එවකට එහෙත් එම ලිපියට අනුව කටයුතු කිරීමට එවකට ලංකාවේ මුහුදු බඩ එවකට ලංකාවේ මුහුදු බඩ හරි ලන්දේසි ආණ්ඩුකාරවරයා ඌ හරි හරි මිස් ෆන් එංගල්බෙක් ෆන් එංගල්බෙක් හරි ප්‍රතික්ෂේප කරන ලදි මෙසේ ආරමයිත් කියන්න ෆන් එංගල්බෙක් ඔගොල්ලන්ගේ අච්චුපුත්තේ තියෙනවා පුතේ ඒව බලා ගන්න ෆන් එංගල්බෙක් හරි ප්‍රතික්ෂේප කරන ලදි පස්වන විලියම් රජු එංගලන්තයේ කිව් මාලිගයේ සිට ලියු හේයින් එසයි චුට්ටක් කියන්න පස්වන විලියම් රජු එංගලන්තයේ කිව් මාලිගයේ සිට ලියු හේයින් එම ලිපිය එක හයිලයිට් කරගන්න කියු ලිපිය ලෙස හැඳින්වේ හරිද හරි මිස් ඊළඟට පුත්තේ ඔතනම මේ දැන් ඔය කිව්ලිපිය කියන එකට එක දා ගන්න ඕගොල්ලෝ දැන් කිව්ලිපිය මං හඳින්නුවේ ඒකට එක දා ගන්න නැත්නම් තරුවක් දා ගන්න ඊළඟට තව මේ වැදගත් කරුණක් තියෙනවා මෙන්න මේ අර මං කිව්වේ 1796 ඉඳන් 1815 දක්වා මේ උඩරට රාජධානී යටත්කර ගැනීම දක්වා මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ඒ බ්‍රිතාන්‍ය පාලනය කොහොමද සිද්ධ වුණේ කියන්නේ බ්‍රිතාන්‍ය පාලනය කැපී පෙනෙන අවස්ථා ටික මම ඔයගොල්ලන්ට කිව්වා අන්න ඒ ටික පොඩ්ඩක් ලියාගමු ඔතනින් දෙක නම්බරේ දාගන්න නැත්නම් තරුවක් දාගන්න දාලා මේ මං කියන ටික ලියන්න එතනට ඔයගොල්ලෝ ලියන්න ඕනේ ඔය ඔයගොල්ලන්ගේ 25 පිටුවේ इसी पहा पिटू पेर लगाने स्क्रीन के पे ना आते इसी पहा पिटू पे ना आते मैम 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 अरे ना ये इसी पहा पिटू पुत्ते हो गलों की तीन यार एक दस अच्छी आनु हाय इंदां
1798 දක්වා පෙරදී ඉන්දියාව විරුද්ධ සමාගම යටතේ පාලනය කියලා අර අවස්ථා තුන දක්වලා තියෙන්නේ. අන්න ඒ අවස්ථා තුන දෙන්න ලියන්න ඕනේ. අර තරුව දාපු තැනදී මේ ටීචර්. ඔව්. මිස් 1796 වර්ෂයේ සිට 2015 වර්ෂයේ ඒ කරුණු තුනනේ ලියන්න ඕනේ. ඔව්. ඉන්න මං ෂෙයා කරන්න. දැන් පේනවද? ආ දැන් පේනවා ටීචර්. මම මේ highlight කරන ඒ තුන උඩට ලියා ගන්න. හරි නේද? හරි මි. ඔව් ඒ තුන බලලා ලියන්න. පළවෙනි එක තමයි 1796 සිට 1798 දක්වා පෙරදිග ඉන්දියාව වෙළඳ සමාගම යටතේ පාලනය. දෙක 1898 සිට 1802 දක්වා ද්විත්ව පාලනය. 1802 සිට බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පාලනය. ඔය ටික ගැන අපි ඊළඟ දවසේ තමයි කතා කරන්නේ. හොඳේ ඔය තුන ගැන දැන් මොක පටන් ගත්තොත් වෙලා මදි. අද්දපුතේ ලියල ඉවර නම් මට කියන්න. හරි. හරි. එහෙමනම් ලියල ඉවර නම් ඔයගොල්ලන්ට දැන් ඊළඟ සමානයේදී ඔන්ලයින් නැහැ DFI ට තියෙන්නේ. මට අහරුවාද. ඒකේ පුතේ මේ රෙකෝඩින් එක ඔයගොල්ලෝ අහන්න ඕනේ. ඔය සිටියමක් කරන් ත්‍රිකුණාමලයේ ලකුණු කරලා ඔය අදාළ channel අලවන්න ඕනේ. ඔයගොල්ලන්ට මේ YouTube channel එකට ගියොත් ඔය සම්පූර්ණ notes ඔක්කොම සම්පූර්ණ කරගන්න පුළුවන් මේ video බලන. ඒ දෙන රෙකෝඩින් එකේ නෝට් එකත් අපි ලියන්න ඕනේ නේ. ඔව් ඔව්. දැන් සමහර ඒවා මම ඒ රෙකෝඩින් එකේදී කියවන ඒවා එවලට ලියන්න. ඊට පස්සේ ඒ රෙකෝඩින් එකේදී කියවුවේ නැති ඒවා ටික තමයි මම ආයි ඔයගලට WhatsApp එකට දාන්නේ. පැහැදිලි නේද? හරි. ඔව්. මොකද පුත් ඔව්. මිස් මේ දැන් මිස් මේ රෙකෝඩින් කරන ඕනේ මේකත්. ඔව්. මිස් ඒක දානව නේද group එකට? ඔව් පුතේ ඒක දාද්දි හරියටම අදහස දෙමිනවා කියලා කියන්න බෑ මොකද මේ රෙකෝඩින් එක දාන්නත් වැඩ ගොඩක් තියෙනවා මේක එඩිට් කරන්න ඕනේ ඊළඟට තියෙන අඩුපාඩු ටික හදන්න ඕනේ ඒ කරලා මේ හදන්න ගියාම දැන් මෙහි IT මිස්ලාට මේ වැඩේ විතරක් නෙමෙයි ඒගොල්ලන්ට සෑහෙන්න වැඩ තියෙනවා ඒක නිසා පොඩ්ඩක් සමහර වෙලාවට දැන් මේ ඉස්කෝලේ ඔෆිස් එකේ වැඩත් මේ මිස්ලා කරනවා දවස් දෙකක් විතර ප්‍රකු වෙන්න පුළුවන් හැබැයි ඔයගොල්ලෝ ටච් එකේ ඉන්න ඕනේ මොකද ඔයගොල්ලෝගේ ඔය නමේ මේ මේන් මේ මේ group එකට තමයි දාන්නේ. දැන් ඔයගොල්ලෝගේ group දෙකක් තියෙනවනේ නේද? 901 එකක් තියෙනවා 902 එකක් තියෙනවා. එතකොට ඒ group දෙකටම දානවා. ඒ දැම්මම ඔයගොල්ලන්ට කොහොමද එනවනේ? එතකොට ඔයගොල්ලෝ recording එක ගැන සැලකිල්ල ඉන්න. messages එවන්න කම 902 එකේ නෑනේ. ආ 902 එකේ නෑනේ. ඒ 902 එකේ ඉන්නේ 901 එකේ නැති අය. ඒක නිසා එක ගැන කලබල වෙන්න එපා. හරිද? ඒ ඔයගොල්ලෝ පුතේ නිතර මේ රෙකෝඩින් එක දැම්මේ නැද්ද? මේ කොමිස් රෙකෝඩින් එක කරේ එහෙම කීකී පුතේ නිතර කරදර කරන්න එපා. මොකද අපි ඒක උමනාවෙන් දානම කවදාවත් නොදා ඉන්නේ නැහැ. වැඩිම වුණොත් දවස් දෙකක් යයි. ඒ දවස් දෙක ඇතුළත කොහොමත් ඔයගොල්ලන්ට ඒක හදලා දානවා. හොඳේ ඒක නිසා බය වෙන්න එපා. ඔන්න දවස් 3-4 පරක් වෙනවා නම් ඔන්න මගින් යවුවට කමන්නේ නැහැ. තාම නැහෙනේ කියලා. ඒක නිසා දවස් දෙකක් උපරිමයෙන් බලන්න. පැහැදිලි නේද? ඔව් මිස්. ආ හරි. එහෙනම් අදට අපි මෙතනින් නවත්තමු. මොකද රෙකෝඩින් එකේදි දෙන්න ප්‍රශ්න ආයි මං ෆොටෝ ගහලා දාන්නේ නැත්තේ. එතකොට අර අනිත්ල රෙකෝඩින් එකම බලාගෙන ඉන්න මේ මේ ළමයින්ට එතකොට ගැටලුවක් වෙනවා මේ මේ රෙකෝඩ් මේ මේ දෙකම එතකොට ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැහැ රෙකෝඩින් එකටත් එන්න ඕනේ අර WhatsApp එකෙත් ඒ දේවල් දාන නිසා එහෙම මේ එතකොට දෙකම කොහොමද
ඔගලොන්ට පරිශීලනය කරන්න වෙනවා. හරි? ඒක නිසා මේ ඉතිහාසයේ පාඩම ඉවර වුණාම පොඩ්ඩක් මේ දේවල් ගැන සැලකිල්ලෙන් ඉන්න. එහෙනම් අදට අපි ඉවර කරමු. හරි නේද? හරි. හරි. එහෙනම් ඔගලොන් හැමෝටම බුදු සරණයි ආයුබෝවන්. Bye bye. Sir, name.